එනිසා පොහොර ගත්තත් නැතත් සල්ලි ගෙවන්න ඕනේ. ඒක තමයි තමයි. මේකට අධිකරණ නියෝගයක් ඕනේ. ඒක තමයි බැංකු ක්‍රියාවලිය. ඇත්තටම සිද්ධ වුණේ බැංකුවට අධිකරණ නියෝගයක් දුන්නා සල්ලි ගෙවන්න එපා කියලා. බැංකුවට අධිකරණ නියෝගයක් තිබුණ නැත්නම් සල්ලි නිකම්ම නැව එනකොටම දෙනවා. එනිසා මෙතන ගැටලුව තියෙන්නේ කුමක්ද? අපේ රටේ ඕනෑම භාණ්ඩයක් ආනයන කිරීමේදී අපේ ප්‍රමිති ආයතන විසින් සකස් කළද ප්‍රමිතීන් තියෙනවා. ඒතර අපි මෙතෙක් ආනයන නොකරලාද භාණ්ඩයක් ආනයන කරනවා නම් ඒවට අපි නව ප්‍රමිතීන් හදනවා. එතකොට මේ කාබනික පොහොර ආනයන අපේ රට අලුත් දෙයක්. ඒ නිසා නව ප්‍රමිතීන් හැදුවා. ඒ වගේම අපේ රටේ කාබනික ද්‍රව්‍ය ආනයන කරනවා නම් අපේ කොරන්ටයින් සාකන් ආරක්ෂණ පනතට යටත් මේ නිරෝධායන ක්‍රියාවලියක් තියෙනවා. එහෙනම් අපි LC එක විවෘත කරන්න කලින් ණයවර ලිපි විවෘත කරන්න කලින් සාම්පල් පරීක්ෂා කළ යුතු තිබුණා. මොකද අපි බඩු එන්න කියනෝ සල්ලි දෙන්නම් කියනෝ බඩු හොඳද කියන්නේ නැතුව බලන්න. මේක ජාත්‍යන්තර වෙළඳාමක් නේ ඕගොල්ලෝ. ඔගොල්ලෝ ය නේද ඉන්ටර්නෙට් හරහා භාණ්ඩ ආනයනය කරනවා. ඒත් ඔගොල්ලෝ කියනවා බඩු ඉවන්න බඩු ලැබුණාම සල්ලි කැපෙනවා. ඒක සරලයි. හරි ඊට පස්සේ කියනවා බඩු දිහා බලලා මේව අප්සෙට් කියන්නේ. එහෙම කියන්න බෑ. හරි ඒනි සමගද කළ යුතුද? සාම්පල් පරීක්ෂා කළ යුතුද? ඉතින් සාම්පල් පරීක්ෂා කිරීමකින් තොරව ණයවර ලිපි නිකුත් කරේ කවුද? ඒකට නියෝග දුන්නේ කවුද? ඒ කඩිමුඩිය තිබ්බේ කාටද? ඒකයි වැදගත්. ඒ නිසා මේක කිසිසේත්ම මහජනයාගේ බදු මුදල් වලින් මහජනයාගේ බරක් පැටවෙන විදිහට නොගිවි යුතු මුදලක්. එයි මේ රටේ කිසිදු පුරවැසියෙක් මේ ගනුදෙනුවට අහුල් නැහැ. මේ ගනුදෙනුවට අහුල් මහින්දානන්ද අලුත්ගමගේ සසේන්ද්‍ර රාජපක්ෂ පෝර සංස්ථාවේ සභාපතිතුරු දෙන්න. මේ හතර දෙනාම දේශපාලකයෝ. සෝ මේ ගනුදෙනුවට අපි අහුල්ද? මේ ගනුදෙනුවට මේ රටේ පුරවැසියන් අහුල්ද? නිසා මේ රටේ පුරවැසියන්ගේ මහජනයාගේ ධනෙයි මේ වන්දි ගෙවන්න කිසිසේත්ම යුක්ති සහගතයි දෙයක් නෑ. එනිසා මේ වන්දිය ගෙවිය යුතු වන්නේ මේ වන්දි ගෙවීමේ අපරාධය කරන ලද මහින්දානන්දත් සසින්ද රාජපක්ෂත් පෝර සංස්ථාවේ සභාපතිතුරු දෙන්න. එනිසා අපි බල කරන්නේ තින්ද මේ රටේ කිසිදු පුරවැසි තමගේ බදු මුදල් මේ වංචාව වෙනුවෙන් හිලව් කිරීමට ඉඩ නොදිය යුතුයි. ඒගොල්ලෝ හොරකම් කරනවා. ඒගොල්ලෝ වංචා කරනවා. නේද? ජනතාවට බර දානවා. මේක කරන්න බෑ හැමදාම. එනිසා මේක අනිවාර්යයි. මා කලින් කියන හතර දෙනා මේ වන්දිය ගෙවිය යුතුයි. මේ රටේ ජනතාව මේ වන්දිය නොගෙවිය යුතුයි.